අ දවසින් දවස රට බල් ලට යනවා බල්ලු පාලනටයනවා. මේ වෙනකුට අධිකරන ඇමැතිතුමා අපේ රටේ බොහෝ කතාබහට ලක්වෙච්චි චරිතයක් පවට පත්වවෙල. එදා ගෝටාබේ රාජ පාක්සගේ කරපු මැරකං හොරකං කුපාඩිකං සියල්ලම අධිකරණය ඉදිරියේ සාධාරණීකරණය කරපු නීතියේ පොඩිපපුඩි ඉල් හොයාගන ඒවැන් රිංගපුූ අලි සබ්‍රි අන්තිමට අධිකරන ඇමති වුණනා. අඩුම ානේ ප්‍රදේශය සභාවක සභාපතිවත් වෙලා නොහිටපු මිනීමරු ගෝට. මේරටේ හැටනමලක්ෂ කරක් ජනාජිපතිකරාට පස්සේ. මේ වෙනකොට ගෝටාබිය හැසිරෙන්නේ පිස්සෙක්වාගේ. කොටිම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කිසිදු සලකිල්ලකට නොගෙන. මේ වෙනකොට මිනිීමරු ගෝටා තමන්ට ඕන ඕන හැම දෙයම්ම කරමින් සිටිනු. බොට මතකනම් මේට තිකකාලකට එ පෙර මිනීමරු ගෝට. මෙරටේ ආරක්ෂක අමාත්‍යන්සේ ලේකම් වෙ හිටපු කාෙ. මේවාගේම පිස්සෙක් විදිරට හැසිරුුණ. ඒ විදියට හැසිරිල අවසානයේදිී ජාත්‍යන්ත්‍ර මාර්ධ්‍යය ස්තරා විකට මක් බාට පත් වන. මිට්රනිි මේ වෙනකොට අලි සබ්‍රී ගෝටාබේට කොන්දේසි විරෙහිතව රැදි නැතුව අ හෙළුවෙන් කඩේයනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙනකොට මහින්ද රාජ පක්ෂ, නිරන්තරෙන්ම පැම නිලිගලාය මින් තිබේෙනවා. විශේෂෙන්ම ගෝටාවේ ඉදිරිපත් කරලා තියෙන විසිවවෙනි සසෝධනය සම්බන්ධයෙන්. මේ වෙනකොට පහොට්ට ඇතුළේ විශාල අර්බුදියක්තියෙනවා මොකද පොහොට්ටු ඉන්න මැතියමිතුවරු පවා දන්න කාරණයක් තමයි මේ විශ්ස සම්මත වුණට පස්සේ තමන් තත් කෙළවෙනවායි කියන කාරණය. ඒවගේම මහින්ද රාජපක්ෂ ඉන්නෙත් එතරම් සතුට කින්නෙමෙයි මොකද මොහු තමන්ගේ සෞදරයා මේ තත්වට ගෙනාවේ බොහෝ බලාපොරොත්තුතියාගෙන. ඒම නැත්තං ගෝටාවේ කියෙන හාල්පාර්වා මීට ටික කලකට පෙර, යුද්ධය කරන්න බැහැයි කියලා යුද්ධය දාලාගිහිල්ලා ඇමරිකාවේ ක්ලාක්පඩක් කර කරහිටපු කෙනෙක් තමයි ලංකාවට ගෙනල්ලා මරා මේ තැනට ගෙනාවේ. හැබැයි මේ වෙනකොට පැනිමරක ගහටත් හෙන ගහල තියෙනවා. පහගේට වත්සල කැබිනෙට් මන්්ඩලේද මේ විසිවෙනි සංසෝදරය ගැෙන කතා කරනකොට බොහොම පැහැදිලිව මරා උපදේශතිීල තිබිල තියෙනවා මේ විසිමිනි සංසෝධිනෙන් ගෙනෙන භිගණනය නොකරන ආයතන ගණනාවක් නම් කරලා තිබෙනවා විශේෂව මේ. රජයේ සමහර ආයතර විගණන කරනුවයි කියන ප්‍රතිපාදනය ඉවත් කරන්නේ කියන කාරණේ. ඒවෙලාව අලිසාබ්්‍රරිි මහින්දටක පොරොන්දනා. හැබැයි පහුගේ දවසක මීට දවස් දෙකට පෙර ඔහු ගොන්විදිලි සංස්ථාවේ වැඩසිටහයනකට ගහිල්ලා දිගින් දිගටම කමන්ග මේ ඒ ප්‍රතිිපාදනේ ඒ න්නේ මේ රජයේ ආයතන විගණනය කිරීමට අවශ්‍ය නැහැයි කියන ප්‍රතිිපාති ඉඩගැන දිගෙන් දිගටම කරුණු ඉදිරිපාත් කරලා තිබෙනවා. එවිත රන් මේක සාධාරණී කරණය කරලා ඇතිබෙනවා. මේත් සමගම මේ සිද්ධිය සම්බන්ධෙන් විමල් මහින්දට පැමිණිලි කරා. උබදන්නුව මහින්ද රාජපාක්ෂ කියන මිනි කුණ මේ තැනට ගන්න විමල් ලවිශාල දරාධිය ප්‍රමාණයක් ඇත්්ද. එමගේීම මේ සමගම මනා කුපිට වෙලා ගෝටයට කතා කරලා තමන්ට අලි සබ්‍රහම්බෙන් ඕනේ කියන දැනුන්දී ලැතිබෙන. න් පසේ අලෙ බ්‍රී මහින්ද හම්බෙන්න්න ගියාට පස්සේ හොියෙන් පටන් අරම් පුතෝ කියල තමයි කතතා විවර කරලා තියෙන්. විශේෂයෙන්ම මහින්ද රාජ පක්ෂ වගේම ගෝටක් මිනිස්සුන්ට තිත්ත කුණහාරවෙන් බනින්න ප්‍රසිද්ධයි. කහමතත් මේ වෙනකොට පැනිිවරක ගහට හෙන ගහලතියෙනවා. දවසින් දවසා පේරටේ ප්‍රජාතන්ත්‍රවාදේ බල්ලටයමෙන් පවතිරවා. මි්ෝරණ මේ වෙනකොට එක්සත් ජාතින්ගේ සංවිද්‍යධානයේ මානහිකම් කමිසම පවා. මේ විසවෙනි සංසෝධනය හෙලාද කලා තමන්ගේ. අදහස් ඉදිරිපත් කරමින් තිබෙනම. ඒ විතරක් නෙමැයි මේ බිදයට ගියොත් ජාති්‍යන්තරයේ ඉදිරියේ ලංකාව කොන්වීමට තිබෙන ඉඩකඩ වැඩි ගෙනක තමයි දේශපාන ආනංශමාර්ග සඳහන් කරන්න. එක සේපත් විදයි ගවස්ථාද ක අති කරන බලය තියන අපිට යකාගේ හැටියටයි බවන හැදෙන්නේ. ඒනිසා හැටනවලක්ෂයක් කරක් මේ කරපු විනාශය පෙනස් කරන්න. අප සියලුම දෙන එකවන්නක් හටයුතු කරම ට ර ල ්‍රෙක් හනක් මති බ සිි පත් කරමින් මහබෙන්ට සමුගන්න. वैश्यम जाए